ආයි මම කියලා මම අදත් ඔයාලා පිළිගන්න තියෙන YouTube channel එකට සුබ දවසක් කියලා මම ඔයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලා වෙනුවෙන් මම කලින් වීඩියෝ එකේ ඔයාලා කිව්ව මම පොයිස් කියන ක්වොලිටි එක ගැන පැහැදිලි වීඩියෝයක් ඔයාලා වෙනුවෙන් අරන් එනවා කියලා. මම අද ආවේ ඔයාලා වෙනුවෙන් මේ පොයිස් කියන ක්වොලිටි මොකද්ද? කොහොමද ඒක කපන්නේ? කොයි කොයි විදිහටද ඒක කෑල ලැබෙන්නේ කියන එක ගැන හොඳ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරනවා. දැන් බලමු අපි මොනවද මේ පොයිස් කියන්නේ කියලා කොහොමද මේක කරන්නේ කියලා බලමු. වීඩියෝ එක පටන් ගන්න කලින් අපි ඔයාලට ඉස්සරලා මට කියන්න දෙන්නේ අනිවාර්යෙන් මගේ YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මගේ Instagram එක තියෙනවා. ඒකත් follow කරන ගමන් මගේ Facebook page එක තියෙනවා. ඒකට අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම මේක share කරන්න. share කරන්න. එතන අනිවාර්යෙන් මේක ඕන කරන කට්ටියට ලොකු කුතුහලයක් වෙනවා. මේක share කරන්න. ඒ වගේම මගේ website එක තියෙනවා www.sisiraengineering.com කියලා. අපේ website එක තියෙනවා. ඒකට ගියාම ඔයාලට මේ හැම මැෂින් එකක් ගැනම පැහැදිලි කරලා ඒ වගේ බර මේ කොච්චර ධාරිතාවක් කපන්න පුළුවන්ද කොච්චර රිලී ප්‍රමාණයක් කපන්න පුළුවන් දවසට කියන එක ගැන හැම දෙයක් ගැනම අපි පැහැදිලිව ඔයාලා වෙනුවෙන් අපේ වෙබ්සයිට් එකේ හැම තොරතුරක්ම දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා වෙබ්සයිට් එකට ගිහින් බලපුවම අපේ මැෂින් වල සියලුම විස්තර ඔයාලට දැනගන්න තියෙන හැම දෙයක් ගැනම පැහැදිලිව දැනගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකට යන්න. බලමු කොහොමද මේකේ අපි කොහොමද ඇඩ්ජස් කරලා තියෙන්නේ මොන මොන විදියට මැෂින් එක වෙනස්කම් කරලා දෙනවද කියන එක මම ඔයාලට පෙන්නම්. මේ දිනවල පොල්ලි චිප්ස් ව්‍යාපාරේ ඔයාලට ඉල්ලන්නේ අපිට සාමාන්‍යයෙන් අපි දැන් මේ පහුගිය කාලේ අපි දුන්නේ මිලිමීටර් 7 මිලිමීටර් 10 මිලිමීටර් 12 වගේ සයිස් වලින් තමයි චිප් සයිස් වැඩිපුර ඉල්ලුවේ. එතකොට අපි මේ මැෂින් වලින් අමතිස්සම අපි මිලිමීටර් 10 12 7 කියන සයිස් තමයි මැෂින් වල වැඩිපුර අපි කපලා දුන්නේ. දැන් අලුතෙන් අපේ මේ කම්පැනි වලට ඕඩරයක් ඇවිල්ලා තියෙනවා. මේක අර රටේ දින තත්ත්වෙත් එක තමයි මේ වෙනස් වෙලා තියෙන්නේ. මේක ඇවිදලා මිලිමීටර 4. ඒක සාමාන්‍ය POS කියලා තමයි මේක අපි හඳුන්වන්නේ. POS කියන ක්වොලිටිය ටිකක් මැෂින් වලින් කපන්න අමාරුයි. සාමාන්‍ය මැෂින් වලින් ඔයාලට මේ ක්වොලිටි කපන්න බෑ. මොකද මේකට පොඩි මැෂින් එකක් ටිකක් වෙනස්කම් අපි ටිකක් කරන්නලා තියෙනවා. ඒ වෙනස්කම අපේ මැෂින් වල කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි ඒ දෙනකොටම ඒකට අදාළ විදිහට තමයි ඒකට අවශ්‍ය කරන පුලිය බෙල්ට් සියලු දේම අපි ලබා දෙන හින්දා ඔයාලට බොහොම පහසුවෙන් අපේ මෙලදී ගන්න මැෂින් වලදී මේ පොයිස් කියන එක අනිවාර්යෙන් කපන්න පුළුවන් කියලා ලැබෙනවා. ඒ හින්දා ඔයාලට කොහොමද මේ පොයිස් කියන ක්වොලිටි කපන්නේ කියන එක ගැන තමයි මම පැහැදිලි ඔයාලට කියන්න ආවේ. මොකද මේ දවස්වල කොම්බැනි අනිවාර්යෙන්ම ඉල්ලන්නේ මේ පොයිස් කියන ක්වොලිටි තමයි. ඒ හින්දා ඒ ගැන හොඳ විස්තරයක් ඔයාලට මම අද කරන්නම්. කොහොමද මේ මැෂින් එක මේ සඳහා භාවිතා කරන්නේ, ඒ වගේම මැෂින් එක නඩත්තු කරගන්න කොහොමද, මොන මොන ඇඩ්ජස්ට්මන්ට්ද කරන්න ඕන කියන එක ගැන මම ඔයාලට පැහැදිලි කියලා දෙන්නම්. අපි දැන් මේ මැෂින් එකට OS කියන දාලා තමයි හයි කරලා තියෙන්නේ. ඊට අමතරව මිලිමීටර් 7යි 10යි දැල් දෙකම අපි මේ මැෂින් එකට ලබා දෙනවා. අපි දැන් පෙන්නන්නම් ඔයාලට මිලිමීටර් 7 කියන්නේ මොකද්ද, 10 කියන්නේ මොකද්ද කියන එක. මට ඉතින් අපි දැල් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ අපි මේ දෙන වෙන බ්ලැන්ක් වල බලන්න පුළුවන්. මේ තමයි මිලිමීටර් 10 දැල්. පැහැදිලි. මේක තමයි මිලිමීටර් 10. මේක සමීප වීඩියෝ එකක් අපුවර පෙන්නන්න සමීපව මේ තියෙන්නේ මිලිමීටර් 10. ඒගොල්ලෝ මේ තමයි මිලිමීටර් 7 කියන net එක. මේ තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ. මේක මිලිමීටර් 7 කියන විදිහට net එක තමයි මේ තියෙන්නේ. මේ 7 මේ 10. මේ දෙකත් අපි අනිවාර්යයෙන් මේ මැෂින් එකට චේන්ජ් කරලා කපන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මේක අපි හය කරලා තියෙන්නේ මිලිමීටර් 4ට අද OS කියන ක්වොලිටි හද net එක තමයි මේ මැෂින් එක දැන් අපි හය කරලා තියෙන්නේ. ඔයාලට දැන් පෙන්වන්න පුළුවන් අපිට මිලිමීටර් 7 size එකට කොහොමද ඇතැම් අය මේ පොයිස් කියන එකට කොලටියට ඉහිතල තුන භාවිතා කර ඉහිතල තුන භාවිතා කරන්න එපා. මම පැහැදිලි කරලා කියලා ඉහිතල තුන අවශ්‍ය නැහැ. ඉහිතල තුන දාපු ගමන් වල ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒතකොට ඔයාලා අමාරු වෙන්න ඔයාලට තල තුන ඇඩ්ජස්ට් කරන්න අමාරු. එහෙනම් පැහැදිලිව තල දෙකක් පමණක් මතින් මෙතන භාවිතා කරන්න ඔයාලට පැහැදිලිව ලස්සනට කැලටික් කපලා මේ කොලටියට කැලටික් ගන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම අපි මේ සඳහා තල දෙකයි භාවිතා කරනවා. අපි මේ මැෂින් එකට තල දෙකයි තියෙනවා. ඔයාලට ඕනම ක්වොලිටි එකට දැල මාරු කරලා මිලිමීටර් 7 10 හැම දෙයක්ම මේ මැෂින් එකේ කපා ගන්න පුළුවන්. මේ පොයස් එකත් එක්ක අතුළුවම සියලු දේ කපන්න පුළුවන් තමයි මේ තල දෙකේ මැෂින් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේදී අපි ඔයාලට පොලිය පමණක් මාරු කරන්න පුළුවන් විදිහ තමයි පොලි මාරු කරලා අපි මේ හැම දෙයක්ම කරන්න පුළුවන් හැකියාව අපි ලබා දෙලා තියෙනවා. මේකදී අපි මේ සඳහා උඩ පොලිය ටිකක් කුඩා පොලියක් භාවිතා කරලා තියෙනවා. තල
දෙකක් දාලා පොලිය ටික පුරා ගන්න දෙනවා. එතකොට අපිට වේගයෙන් මේක කොයිස් කියන පොලියට මේ මැෂින් එකෙන් අපි ෆිසික්ස් කපාගෙන මේක අපිට ලැබෙනවා. ඒ හින්දා අපි බලමු දැන් කොහොමද මේකේ මේ ඇඩ්ජස්ට්මන්ට් කරලා දෙන්නේ කොහොමද කියන එක මම පැහැදිලිව පෙන්නන්නම්. එන්න මේ විදිහට තමයි මේ මැෂින් එකේ අපි මේ කොටස් සීරු මාල් වල දෙන මිලිමීටර් හතරක් net එක ගහලා high කරලා තියෙනවා. පොලියක් දාලා තියෙනවා අපි වෙනද භාවිතා කරන පොලිය වල data අඩු පොලියක් දාලා තියෙනවා. ඒ වගේම මිලිමීටර් හතරක් අතර තල ඇඩ්ජස්ට්මන්ට් හදලා තියෙනවා. එතන බලමු කොහොමද අපි මේකේ මිලිමීටර් හතරේ කෑල් ලැබෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්න කොහොමද ලැබෙන්නේ කියලා. මේ මැෂින් එකත් අපි අනෙක් හැම මැෂින් එකක වගේම මුත්තම ක්වොලිටි එකකට අපි මේකට භාවිතා කරලා තියෙනවා. ඔයාලට මොනවද කියලා පෙන්නුවොත් මේ තියෙන්නේ 3 එකමාර මිලිමීටර් 6 කියන මේකට අපි U bar තමයි මේ කකුලට යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ ඉල්ල ඇරින් වලට අපි මිලිමීටර් 56 කියන U bar එක තමයි මේකේ උඩ කොටස අරගෙන යොදාගෙන තියෙන්නේ. මිලිමීටර් 16 මේක ඇදලා 16 ගේජ් 16 කියන තහඩුවෙන් තමයි අපි මේ බෙල්ට් ගාඩ් එක නිර්මාණය කරලා තියෙන්නේ ගේජ් 16 කියන තහඩුව. ඒ වගේම මිලිමීටර් 3 කියන සාමාන්‍ය අපි නූල කියන තහඩුවෙන් තමයි මේ මෙස් කටරගේ හැම කොටසක් නිර්මාණය කරලා දෙන අපි මිලිමීටර් 3 කියන තහඩුව. ඒ වගේම සාමාන්‍ය ගේජ් 14. ව්‍යවහාර භාෂාව කියන්නේ 14 කියන්නේ මිලිමීටර් වලින් නම් මිලිමීටර් 2 කියලා තමයි මේ තහඩුව මේ අනිවාර්යෙන් කියන්නේ. මේක තමයි මේ හැම පියනකටම හැම කොටසකටම අපි මිලිමීටර් 2 තමයි මේ ඉර කොටස් වලට යොදා ගන්න මිලිමීටර් 2 තහඩුව. ඒ වගේම රේසර් උත්තර හොඳම වර්ගයේ ජම්මන් රේසර් යොදා ගන්නවා. එකයි කාල UCB හොඳම වර්ගයේ රේසර් මෙයාට අපි යොදා ගන්න තියෙනවා බලන්න පුළුවන්. එකයි කාල සාප්ටින් තමයි මෙයාට අපි යොදා ගන්න. නැත්නම් අය ওই අඟල වගේ දානවා එනට අපි නියමම විදිහට එකයි කාල සාප්ටින් දාලා ඒ විදිහට රේසර් දාලා තමයි මේ මැෂින් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ හරස් කැලියටත් අපි එකහමාර මිලිමීටර් 6 ඉල් බාර් භාවිත කරලා තියෙනවා. අනිවාර්යෙන් පොලොවට අපි සම්බන්ධ කරන තැන ප්ලේට් මිලිමීටර් 3 මේ මිලිමීටර් 10 ප්ලේට් වලින් රවුම් කපලා පාහලා තවක් විතර දාලා තියෙනවා. ඒක දිවලට අවශ්‍ය නම් පොලොවට එන දාලා මෙන්න මෙතන අල්ල ගන්න පුළුවන් විදිහට අපි මේකත් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් මේ හැම කොටසක්ම අපි මොහොත සැලකිලිමත් තමයි මේක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ මැෂින් එකත් අපි මෙතන මේ කොටස මේ තියෙන මෙහෙම එළියට අරින්න පුළුවන් හැකියාව අපි ලබලා දෙන්න දින මේක අපි දැන් හිර කරලා තියෙන්නේ. මේ පියන මෙහෙට අරින්න පුළුවන්. අරලා අපිට මේ සපත්තුවේ මේ ඇඩ්ජස්ට්මන්ට් කොටස මේ අනිවාර්යයෙන්ම ඇඩ්ජස් කරගන්න හැකියාව අපි පහසුවෙන් ලබලා දෙන්න මේ කොටස එළියට මේ සර්නරුත් දාලා දෙන එකෙන් අරින්න පුළුවන්. ඉන්නේ අනිවාර්යයෙන්ම මේ කොටස ඇතුලේ ඔයාලට පහසුවෙන් මේ සපත්තුව ඇඩ්ජස් කරගැනීම අපි හැකියාව අපි මේක ලබා දෙලා තියෙනවා. ආරක්ෂාව තමයි අපි හැමදෙස්ම අංකයක කල්පනා කරන ආරක්ෂාව. හැම කොටසක් ගැනම අපි පැහැදිලිව ඔයාලට වර්නින් ස්ටිකර් අරලා දෙන්නේ හැම දෙයක්ම ගැන දැනගන්න. එතකොට නොදන්න කෙනෙක්වත් ඒක දැකලා ඒ අනුව අපිට දාන්න නැතුව මේ මැෂින් එක මේ පාවිච්චි කරද්දී කල්පනා වැඩ කරන්න පුළුවන්. මෝටර් එකේ හොස් පවර් 5 හොස් පවර් මෝටර් එකේ මේ මැෂින් එකට උදාහරණ තියෙනවා. ඔයාලට පේන ඇති හොස් පවර් 5 ආඩියල් පෙම් කියන මෝටරේ තමයි මේ මැෂින් එකට අපි භාවිත කරලා තියෙන්නේ. හොඳ මෝටර් තමයි සාමාන්‍ය ලංකාවේ දැනට මේ අපි හැම දෙයකටම භාවිත කරන්නේ මේ ආඩියල් පෙම් කියන හොඳම වර්ගයේ මෝටරේ. මේක තමයි හොස් පවර් 5 මෝටරේ. අනික හැම කොටසක්ම කලින් මැෂින් වල විදිහට තමයි කිසිම වෙනසක් නැහැ. හොඳටම නිර්මාණය කරලා තියෙනවා අපි පැහැදිලිවම. මේකෙදී අපි OS සඳහා විශේෂයෙන් නිර්මාණය කිරුවේ දැල් 3 අපි මේකට ලබලා දෙනවා. OS 10C7. එන මේ දැල් 3ම මේ මැෂින් එකට අපි ලබා දෙනවා. ඒක තමයි විශේෂයෙන් මේක නම් මම ඔයාලට පැහැදිලිව කියන්න ඕන කියලා මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. මේකදී අපි දැල් 3ම ලබා දෙනවා. දැල් 3ම භාවිත කරලා මේ මැෂින් එකෙන් කැලික කපාගෙන හැකියාව මේ මැෂින් එකේ ලබා දෙලා තියෙනවා. එහෙනම් ඔයාලට වෙනම අවශ්‍ය නැහැ. ඕනම කම්පැනිකින් දෙන ඕනම මැෂින් මේ මිලිමීටර් සංඛ්‍යාවක් මේ මැෂින් එකෙන් net එක මාර්ක් කරලා අපිට කපා ගැනීම හැකියාව අපි ලබා දෙලා තියෙනවා. එහෙනම් කිසිම පැකිලීමක් නැතුව ඔයාලට මේ මැෂින් එක මිලදී ගත්තාම මිලිමීටර් 7 10 මිලිමීටර් 4 ඊට අමතර මිලිමීටර් 50 වෙනකම් ඕනම දැන් සයිස් එක කැරලා මේ ටිප්ස් කැරලා මේ මැෂින් එකෙන් කපා ගැනීම හැකියාව අපි ඔයාලට ලබා දෙලා තියෙනවා. අපි බලමු කොහොමද දැන් මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද මොන මොන විදිහට මේක කැපෙනවද කියන එක දැන් ඔයාලට මම පෙන්නම්.
right gum wala dakinda de den api machine eken os kiyana quality api den lel kapu kapaddi man walata pahadili pennuwa kochchara speed eken lel kapunoda kiyana wala dakinda athi mokada tala deka api machine ekata dala tiyenne tala deka bawitha karala api poli ona gaata adjust karala thamai me speed ekak laba ganna thiyenne kisim welawaga tala thunak me machine ekata awashya naha kiyana thama man walata me penna අනිවාර්යෙන් තල දෙකෙන් හොඳ ස්පීඩ් එකක් ලැබෙනවා. ඔයාලා දකින්නදී කොච්චර ස්පීඩ් එකක ළඟ මිලිමීටර 4කට ලෙල්ල කැපුණාද කියන එකයි පැහැදිලිව ඔයාලට පෙන්නුවා. තාම ස්පීඩ් එකෙන් අපල ඉවර කරන්න බැරි තරම් රටක් කොහොම ඉක්මනින්ම මේ මැෂින් එකේ අපට ලෙල්ල කපාගෙන හැකියි. ලෙල්ල 10,000 ක කපාගෙන හැකියා ලැබෙනවා. මිලිමීටර 4වක් ස්පීඩ් එක අපි හදලා තියෙන හින්දා කිසිම අවුලක් නැතුව තල දෙකක් මාර්ගයෙන් අපිට මේ අවශ්‍ය ප්‍රමාණයට ලෙල්ල කපාගෙන හැකියා ලබලා දිලා තියෙනවා. එතන කිසිම වෙලාවක වල තල තුනේ මැෂින් වල යන්න එපා. බලන්න අමාරු වෙනවා. ඒක තල දෙකක් තියෙන මැෂින් නම් භාවිත කරන්න අපිට පොඩි මාර්ගයෙන් අපිට අවශ්‍ය ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධයක් නැති කෙනෙක් සමහරට කියන්න පුළුවන් තල තුනක් අවශ්‍යයි කියලා. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලා තේරුම් ගන්න කොච්චර ස්පීඩ් එකකින් මේක කැපෙනවද කියන එක ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. OS කියන කොලටි පැහැදිලිව තල දෙකකින් කපන්න පුළුවන් කියන එක තමයි මේක මගේ අනිවාර්යෙන් ඔයාලට කියලා දෙන්න ඕන වුණේ මේ වීඩියෝ එක මාර්ගයෙන්. ඔයාලා පෙන්වන්න පැහැදිලි අපට මේ වේලෙච්ච ලෙලි වුණත් හරියටම මිලිමීටර 4කට අපට ලැබෙනවා හොඳ කෑලි වශයෙන් අපට ලබා ගැනීම හැකියාව මේ මැෂින් එකෙන් අපි ඔයාලට ලබා දෙලා තියෙනවා විශේෂයෙන් දෙන්නන්ට අවශ්‍යතාවය ඕන වුණේ එහෙනම් ඔයාලට හැමතිස්සම OS quality කපද්දි තල දෙකේ මැෂින් එකම පාවිච්චි කරන්න අනිවාර්යෙන් අපි ස්ට්‍රේන්ජේ YouTube channel එක subscribe කරන්න Instagram එක තියෙනවා ඒකත් follow කරන ගමන් Facebook page එක දෙනවා ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ වෙබ්සයිට් එක තියෙනවා www.sisiraengineering.com. මේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට අනිවාර්යයෙන් මේ හැම මැෂින් එකක් ගැනම පැහැදිලි විස්තර අපි දාලා තියෙනවා. මේ වගේ කොහොමද කැපැසිටි එක කොච්චර ප්‍රමාණයකට කපන්න පුළුවන්ද? කොයි කොයි වොලිටියට එනවද? කොයි කොයි විදිහට මේවා සයිස් කරන්න පුළුවන්ද කියන එක ගැන පැහැදිලිව අපි අපේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. එහෙනම් ඒකට ගිහින් වෙබ්සයිට් එකෙන් බලන්න ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒකම කියන්නේ කාලේ මම කලින් කිව්වා වගේ අපේ ඊළඟ මොහොත් කුඩියන මැෂින් එක අවසන් වෙන වෙලා තියෙන්නේ. ඒක අපි අනිවාර්යෙන් ඔයාලා වෙනුවෙන් ඊළඟ මා වීඩියෝ එක අරන් එන්න. ඊළඟ දවස් දෙකක් ඒ වීඩියෝ එක සම්බන්ධව මම ලාව දිනවා. ඔයාලට සුබ දවසක් කියනවා. ඊළඟ වීඩියෝ එක තමයි හම්බෙන්නේ.